Lassi, Siladanatum, Subudasana. Take a dosa, Vidishaka Villa Hitia. It was a digram of district key. Deshpan Katitur Samanich in Sa Madisaka Chagot in Baruna. In Sa, a pea silum Madi Vidisavadrin to Suba Alutaur the Pratana. Did I see theater? Tamanasla Nanduhala. දඬුවන් නොදෙන වසරක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගන්නවා. ඒකට හේතුව අද අපි කැමති වුණත් අකමැති වුණත් මාධ්‍ය තමයි නඩුහන්නේ. මාධ්‍ය තමයි දඬුවන් දෙන්නේ. ඕනතරම් සිද්ධීන් තියෙනවා මේ සම්බන්ධයෙන්. ඕගොල්ලන් මතක ඇති අර කහවත්තේ එක්තරා සිද්ධියක් සම්බන්ධයෙන් මේ දුව තමයි ජනමාධ්‍ය අත්අඩංගුවට ගත්තේ. දුව තමයි වරදකාරී කරේ. දුව තමයි එල්ලුම් ගස්යවි. හැබැයි උසාවියේ පස්සේ තීන්දුව කරා නෑ එහෙම එකක් නෑ මේ මේක වෙන කෙනෙක් තමයි මේකේ වරදකාරයා. ඉතින් අපේ රටේ වාසනාවට හරි අවාසනාවට හරි මේ සාම්ප්‍රදායික මාධ්‍ය වලට එහාට ගිහිල්ලා සාම්ප්‍රදායික නොවන මාධ්‍යත් දැන් මේ නඩු වහන වගකීම් බාරගෙන තියෙනවා. In some put Pasaka Chavidi Madi Balapam could luck which can a good theater. Mama Siluma Madi Aitan Sahamadi wedding in Lahitino. Happy Usavi do me ready. Guru Adikarane, Happy Rati Swadi Nai, Adikarante Hakiao Tino. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙන ආකාරයට වරදකරුවෙක් වෙනකන් ඔහු සැකකරුවෙක් පමණයි. ඉතින් මේ සාකච්ඡාවේදී මම මූලික කාරණා පහක් පිළිබඳව තමුන්නාන්සලත් එක්ක කතා කරන්න කැමතියි. පළවෙනි එක තමයි දැන් අර මම මුලදී කතා කරපු කතාවටම අදාළ එකක් මේ බිම්මට්ටමේ මිනිසුන්ගේ පෙළඹවීම බිම්මට්ටමේ මිනිසුන්ගේ මතය ඔය සමාජ මාධ්‍යවල ලයික් එකක් දාලා පෝස්ට් එකට වැටෙන ලයික් ගැන කල්පනා කරලා අපි 70%ක් ගන්නවා 80%ක් ගන්නවා කියලා හිතන අයට මේ අවසනාවන්ත සිද්ධිය පාඩමක් කියලා දුන්නා. ඒ තමයි අපි හැමදාම ආදරය කරපු මම ඇත්තටම මගේ පෝස්ට් එකේ ලිව්වේ ශෝක පණිවිඩේ සනත් නිසාන්ත කියන්නේ අපි කවුරුත් කියවපු නැති පොතක්. ඒකේ පිට කවරේ බලලා තමයි සනත් නිසාන්ත ගැන තීඳු ගත්තේ. මම ජීවිතේ මිනිස්සු ගොඩාක් ආශ්‍රය කළා ඇති හැබැයි ඒ වගේ හෘදයාංගම මිනිස්සෙක් මට මුණ ගැහිලා තියෙන ඉතා කලාතුරකින් ඔය අවසනාවන්ත සිද්ධියට ඉස්සෙල් දවසෙත් පාර්ලිමේන්තු වෙදී හම් වෙලා ආරංචිතයි කොහොමද පවදා පාන්දරමේ පණිවිඩය හදනක හම්බ වෙනකොට මම හිතුවා විහිළු කරනවා කියලා. ඒ නිසා සනත් නිසාන්ත ජීවත්වල ඉන්නකොට තමයි ඝාතනය කළේ. ඒ සනත් නිසාන්ත කියන තරුණ බලාපොරොත්තු තියාගන්න පුළුවන්කම තිබුණු ඒ ජනනායකයා බිම් මට්ටමත් එක්ක ඉන්න එක ඒ දවස් 3ට 4ට මම හිතනවා ඔය Facebook එකේ ලයික් වලින් තමන්ගේ ජන ප්‍රසාදය තස්සීරු කරන එක අවබෝධ කරගන්න ඇති කියලා. පාර්ලිමේන්තුවට එන්න ඕනේ නැහැ ඔක්කොම ආචාර්ය උපාධි තියෙන අය. පාර්ලිමේන්තුවට එන්න ඕනේ මහජන මතය වෙනුවෙන් පෙනී හිටින අය. සනත් නිසාන්තලා ඒ අති දුෂ්කර පළාත්වල මිනිස්සු වෙනුවෙන් පෙනී හිටියා. සනත් නිසාන්ත ගැන ජනමාධ්‍ය නඩු ඇව්වා. සනත් නිසාන්තව මැරෙන්න ඉස්සලා එල්ලලා මැරුවා.
දසවද දුන්නා. එනිසා අද මේ රටේ එක්තරා විදිහක ෆැෂන් එකක් වෙලා විලාසිතාවක් වෙලා මේ හැඟුම්බරව සමාජ මාධ්‍ය මෙහෙවන ජනමතයේ උරගා බලන පිරිස් සමාජ මාධ්‍ය තුල පළ කරන අදහස් වලට හැබැයි එයා කවුරුත් මේ මහ පොළවේ දේශපාලන යථාර්ථය තේරුම් අරගෙන නැහැ. නිසා තමයි අපේ පක්ෂේ සමහර අය අපි ආවලාට තව එකපාරක් දීලා බලමු කියලා එහෙම කියන්නේ. අද මම කිව්වේ කියලා හිතාගන්න. ඔයිට වඩා ප්‍රබල අය කලුගල්ලලා ඉලංගරත්නලා එන්නෙන් පෙරේරලා මේ රටේ මහජනයා ගෙදර යවුවා. අවුරුදු හතක් රට කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ ඒ සන්ධානය 77-78 බැස්සා. මේ රටේ දීර්ඝම කාලයක් පාලන බලය අල්ලගෙන හිටපු එක්සත් ජාතික පක්ෂයට ජාතික ලයිස්තුවේ මන්ත්‍රී ධූරයක් හිමි වෙන තැනට මේ රටේ මහජනයා 2020 මහමැතිවරණයේදී සැලකුවා. කපි අමතක කරන්න නරකයි. එනිසා සාම්ප්‍රදායික ජනමාධ්‍යයට එහා ගිය මාධ්‍ය සංස්කෘතියක් අපේ රටේ තියෙන්නේ. එනිසා නඩු අහන එක මාධ්‍ය නතර කරොත් අපට පුළුවන්කම තියෙනවා මේ රට නිවැරදි දිශාවට ගන්න. දෙවෙනි කාරණේ තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමිණේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව බොහෝ අයට මාර අමාරුවක් තියෙනවා. මේ රටේ දැවැන්තම දේශපාලන පක්ෂයේ විධායක සභාවේ ඉන්න අපිට නැති අමාරුවකුත් තියෙනවා. එනිසා ඔය එක එක්කෙනා එක එක වෙලාවට අපි අරයා ගැන සලකලා බලනවා, මෙයා ගැන සලකලා බලනවා, අපි එයාට උදව් කරනවා, එයාට අපි එක චාන්ස් එකක් දෙමු කියලා කියන අයට මේ පක්ෂය ආරම්භ කරද්දි හිටපු කීප දෙනාගේ කෙනෙක් විදියට මම කියන්න කැමති, අපි හරි වෙලාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක අපි කරලියට ගේනවා. මම මීට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා කිව්වා, එකහමාරකට ඉස්සෙල්ලා කිව්වා, අවුරුද්දකට ඉස්සෙල්ලා කිව්වා, පහුගිය දෙසැම්බරිත් කිව්වා. එනිසා හොඳට මතක තියාගන්න, මේ මහා ඝන කළු වලාකුල් මැද රිදී රේඛාවක් එළියට ගන්න පුළුවන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයාට විතරයි. එනිසා මම මේක අවස්ථාව කරගන්නවා සජිත් ප්‍රේමදාස මැතිතුමාටත් අනුර කුමාර දිසානායක මැතිතුමාටත් තව මේ ජනාධිපතිවරණයට ඉල්ලනවායි කියන අපේක්ෂක මහත් මහත්මීන්ට අපි අපේ වැඩපිළිවෙළවල් ජනතාව ඉස්සරහා තියමු. පොලිටිකල් ගොසිප් අතාරින්න. අද මාධ්‍ය සාකච්ඡාවකට ආපුවාම, අද රූපවාහිනි සංවාදයකට ගියාම අහන්නේ ප්‍රතිපත්තිමය කාරණා නෙමෙයි. එන්න රට හදන වැඩපිළිවෙල ගැන කතා කරන්න.
දැන් හැමෝම කියනවා අනුරකුරා දිසානායක මැතිතුමා ඉන්දියාවට ගියාට පස්සේ ජනතා විමුක්ති පෙරමුණ පහුගිය අවුරුදු 50ම කතා කරපු ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන කතා නොකර ඉඳී කියලා. අපි දන්නේ අනුරකුමාර දිසානායක සහෝදරයා මොකට ගියාද කියලා. හැබැයි තමුන්නාන්සලා එතුමා ආපුවාම අහන්න නායකතුමනි දැන් ඔබතුමන්ලා ඉන්දියානු ව්‍යාප්තවාදය අතහැරලාද තියෙන්නේ කියලා. අපි නන්නේ පක්ෂයක් විදියට ඉන්දියාව සමග කිට්ටුවෙන් වැඩ කරන්න හැම වෙලාවකම සූදානම්. අපේ පක්ෂ නිර්මාතෘවරයා තමයි අන්තිමටත් ඉන්දියාවට ගිහිල්ලා බිලියන 5කට ආසන්න මුදලක් ගෙනල්ලා මේ රටේ ආර්ථිකය ස්ථාවර කරන්න අවශ්‍ය කරන පසුබිම හැදුවේ එතුමා මුදල් අමාත්‍යවරයා විදිහට කටයුතු කරපු කෙටි කාල සීමාව තුළ. ඒ නිසා බැසිල් රාජපක්ෂ එක්කත් ඉන්දියාව ගනුදෙනු කරන්න කැමතියි කියන එක මට නම් හොඳටම විශ්වාසයි. බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ අප්පච්චි ඉන්දියන් හමුදාව පළවා හැරියේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ සටන් පාට අතට ගත්තෙත් නැහැ. ඒ නිසා අපිට ඉන්දියාවත් එක්කත් පුළුවන්, චීනෙත් එක්කත් පුළුවන්, ජපානෙත් එක්කත් පුළුවන්, ඇමරිකාව එක්කත් පුළුවන්. ඒකට හේතුව අපි පක්ෂයක් විදිහට නොබැඳුණු විදේශ ප්‍රතිපත්තියක ඉඳලා කටයුතු කරන්නේ. මම කතා කරන්න ඉන්න තුන්වෙනි කාරණය මේක තරමක් පරණයි. ඒ වුණාට මේක කියන්නම ඕන. අපි කැඳෙව්වා මහභාණ්ඩාගාරේ අධිපතිතුමා පාර්ලිමේන්තු කාරක සභාවක් ඉදිරියට. එතුමා කියපු එකක් ජනමාධ්‍ය මේ ආකාරයට වාර්තා කරලා තිබුණා. මොකද්ද වාර්තා කරලා තිබුණේ? ශ්‍රී ලංකාව බංකොලොත් බව ප්‍රකාශ කළා නැහැ. එහෙනම් කියලා තියෙන්නේ මොකද්ද? අමාරු කාලයක්, අසීරු කාලයක් ලබාගත් සමහර ණය අපිට ගෙවන්න පුළුවන් කමක් නැහැ කියලා. මේක මහ බැංකුවේ අධිපතිතුමත් ඊළඟ සතියේ කිව්වනේ, අපි එහෙම එකක් කිව්වේ නැහැ. එතකොට සජිත් ප්‍රේමදාස මැතිතුමා පාර්ලිමේන්තුවේ පට්ට ගහපු මේ රට බංකොලොත් කරයි කියන කතාව ඇත්තද? ජනමාධ්‍ය දිගින් දිගටම වාර්තා කරපු මේ කතාව ඇත්තද? රනිල් වික්‍රමසිංහ මැතිතුමා පිළිබඳව ප්‍රබන්ධ ලියන අය එතුමා රටේ ආර්ථිකය බේරගත්තාය කියන කතාව එතකොට ඇත්තද? එහෙම නේද? ඒ නිසා මිත්‍රවරුනි, මං අර කියපු නඩුහාන එක අපි නතර කරමු. ඒක අධිකරණ කටයුත්තක් විදියට නඩු අධිකරණයට කටයුතු කරන්න අවස්ථාව දෙමු. දැන් මම තමුන්නාසල එක්ක කතා කරන්න කල්පනා කරන අවසාන කාරණයට එනවා. මේක ටිකක් දිග එකක්. හෙට අතිගරු ජනාධිපතිතුමා නව පාර්ලිමේන්තු සභාවාරය විවෘත කරලා රාජාසන කතාව පවත්වනවා. සාමාන්‍ය පුරවැසියෙක් විදිහට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට, මිනිසුත් එක්ක කටයුතු කරන කෙනෙක් විදිහට ඔක්කොටම එහා පැත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාරම්භක සමාජිකයෙක් විදිහට මං අහන්න කැමති දේවල් ටිකක් තමුන්නාන්සලා ඉස්සරහා තියන්න කැමතියි. මොනවද මං අහන්න කැමති?
ඔබතුමාලා දන්නවද අපි සාමාන්‍යයෙන් රුපියල් බිලියන 2ක් විතර අපේ ලැබෙන ආදායමට වඩා වැඩියෙන් පහුගිය කාලේ පුරාවටම වියදම් කරපු රටක්. ඒ නිසා තමයි රජයේ ආදායම වැඩි කරගන්න ඕන කියලා බොහෝ අය කිව්වේ. පහුගිය දවස් 365 ගත්තොත් පුළුවන් නම් තමුන්නාන්සලා වාර්තා කරන්න දවසකට බිලියන 7ක් 8ක් අර දෙකට අතිරේකව අපි ණයට ගන්නවා. පහුගිය දින 365 තුල පමණ අපි රුපියල් බිලියන 2900කට ආසන්න මුදලක් ණයට අරන් තියෙනවා. විවිධ මූලාශ්‍ර ඔස්සේ. ඒ කියන්නේ අපි ඔය ළඟා කරගත්තයි කියන එක අර ඉස්සර කරපු එකට ටිකක් නරක විදියට අපි කරලා තියෙන්නේ. අපි දැන් ගත්ත ණය ගෙවන්න තව පටන් ගත්තෙත් නැහනේ. ණය ගන්න එක නතර කරලත් නැහනේ. සංචාරකයෝ ලංකාවට එන එකත් වැඩි වෙලා තියෙනවනේ. ඒ නිසා මේ සාමාන්‍ය පුරවැසියෙක් විදිහට අහන්නේ. ඔය කියන එක ඔය ඉස්තරම්ම එකක්ද? මේ රට හැදුවයි රට හදන වැඩපිළිවෙල අපි ළඟ තියෙනවයි කියන එක. ඒ නිසා මම මූලික කාරණා හතරක් පිළිබඳව අතිගරු ජනාධිපතිතුමාගේ කතාවේදී අහන්න කැමති. පළවෙනි එක තමයි අද 70 ගණන් වලට සමාන මට්ටමකට මේ රටේ තරුණයෝ මෙතන ඉන්න බොහෝ පිරිසක් තරුණ අය දැඩි කම්පණයකට අසහනයකට අපේක්ෂා බංගත්වයකට ලක් වෙලා තියෙනවා. විශ්වවිද්‍යාලවලින් එළියට ආපු සිවිල් ඉංජිනේරුවන්ට රස්සාවල් නැහැ. කවදාකවත් ඉංජිනේරු පීඨයේ ඉගෙන ගත්ත උපාධිය කරපු කෙනෙක් දේශපාලඥයෙක් හම්බෙලා මොකක් හරි රස්සාවක් හොයලා දෙන්න කියලා කියන්නේ නැහැ. අතරින් කලා උපාධියක් ගත්ත කෙනෙක් කලමනාකරණ වාණිජ උපාධි ගත්ත අය රස්සාවල් නැතුව ගෙදර ඉන්නකොට සාමාන්‍ය පෙළ උසස් පෙළ සමත් වෙච්චි අය සාමාන්‍ය පෙළ උසස් පෙළ දෙකම සමත් වෙන්න බැරි වෙච්චි අය ගැසහනේ කොයි ආකාර ඇද්ද? එනිසා මම කැමති අහන්න මට ඇහෙන්න තියෙනවනම් මම සතුටුයි. අපි මේ රටේ තරුණ තරුණියෝ මේ අසහනෙන් කොහොමද මුදවාගන්නේ? කොහොමද අපි තරුණයෝ බලගන්වන්නේ? මේක ජාතික තරුණ සේවා සභාවට තනියම කරන්න පුළුවන් එකක්ද? මේ රටේ තරුණයෝ පිළිබඳ අපේ වැඩපිළිවෙල මොකද්ද? අපි තවම කොළඹට කිරි ගමට කැකිරි සංස්කෘතියෙන් තරුණයෝ දිහා බලන එක වෙනස් කරලා නැහැ. ඉංග්‍රීසි භාෂාවේ නිපුණත්වයක් තියෙන තාක්ෂණික ශාස්ත්‍රතාවයක් සහිත ඉහළ පැලැන්තියේ ඉස්කෝලවලට ගිය අයටයි තවම දොර ඇරිලා තියෙන්නේ. අපි වගේ ගමේ බයිවුන්ට ඒ අවස්ථාව නෑ. එනිසා අපි තව තරුණ නැගිටීමකට ඉඩකඩ සලසනවා දෝ කියන සැකේ මා තුළ තියෙනවා. දෙවැනි කාරණය තමයි මම අහන්න ඇහෙන්න කැමතියි.
Mahinda Rajapaksa yugaye 2015 avasan wenakota me rate rakiya nathikama 102 samanyata natural rate ekata genalla thibune upadhi darin rakiyawa dunna usas pela samattayata dunna samanya pela samattayata dunna andu hari rasawal dunna කියන්න බලන්න අද රැස්සාවල් නැති අයගේ ප්‍රතිශතයේ කීයද ශ්‍රම බලකායට අනුපාත එකක් විදියට ඒක ඓතිහාසික වශයෙන් ඉහළ ස්ථානයකට ගිහිල්ලා හැමෝම රට ඇරලා යන්න කල්පනා කරනවා කෝ රැස්සාවල් නැති දරුවන්ට රැස්සාවල් දෙන වැඩපිළිවෙලා එක ගමකට අඩු ගානේ පනහකට රස්සාවල් දෙන්න පුළුවන් ක්‍රමයක් අපි ළඟ තියෙනවාද? ඔය ඉල්ලුම වැඩියෙන් තියෙනවායි කියන ශේත්‍රවල රැකියා අවස්ථාවන් අපිට නිර්මාණය කරන්න බැරිද? ඒ සඳහා වෙන වැඩපිළිවෙල මොකද්ද? දැන් අපි මේ දවස්වල 2024 ආයවැයෙන් වෙන් වෙච්ච මුදල් අරගෙන වසම් මට්ටමට යන යෝජනා ගන්න. දැන් උඩුනුර වගේ කොට්ටාස 124ක් තියෙන මැතිවරණ බල ප්‍රදේශයකට ගියොත් එක වසමකට රුපියල් 1,370යි දාන්න පුළුවන්. කඳු සහිත ප්‍රදේශයක තියෙන වැඩ කන්දරාවත් එක්ක මේක එහෙම ලේසි වැඩක් නෙමෙයි. මම අහන්න කැමති ඒක නෙමෙයි. අපේ ගම්වලට යන බස් ටික ගම ඇතුලේ පාරවල් වල ඉස්කෝලේ යන දරුවන්ගේ ප්‍රවාහන පහසුකම් ගමේ ගොවියට අපි දීපු කෘෂි ව්‍යාප්ති සේවා උපදේශන සේවා බීජ පොහොර ලබා ගන්න තිබුණු අවස්ථාව මහින්ද රාජපක්ෂ මැතිතුමාට තිබුණා දේශීය ආර්ථිකයේ ගොඩනැගීමේ වෙනම වැඩපිළිවෙලා අපේ පක්ෂයේ නායක ඇතුමා ඒ වැඩපිළිවෙල අපි ළඟත් තියෙනවා මම කැමති ගම හදන වැඩපිළිවෙල ගැන හෙට අහන්න හතරවෙනි කාරණේ තමයි මම අහන්න කැමති මේ සියවස එනකොට සිංගප්පූරුව 2010 කතා කරේ 2025 අපි කොහෙද ඉන්නේ කියලා අපි දැන් 2025ට ඇවිල්ලා තවම අපි ඒ සහස්‍රේ අරමුණු වෙලා ගිහිල්ලා නැහැ ඇති කෙනාට ඇති වෙන්න තියෙනවා නැති කෙනාට ඇත්තේම නැහැ අපේ රටේ ආර්ථිකය ප්‍රසාරණය වෙන්නේ නැහැ ලැබෙන ආදායමෙන් අපි 18ක් 20ක් විවිධ බදු පණවල ලබා ගන්නවා දැන් මේක මෙහෙමම තිබ්බොත් මතක තියාගන්න ඊළඟ අවුරුද්දේ IMF එක කියයි ඕගොල්ලන්ට අපි උදව් කරන්නේ වැට් එක 125 කරොත් තමයි. ඒ නිසා ආර්ථිකය ප්‍රසාරණය කරන වැඩපිළිවෙල පිළිබඳව අහන්න මම කැමති හෙට. කොහොමද අපි මේක ලොකු කරන්නේ? අලුත් අවස්ථාවන් හදන්නේ කොහොමද? ඊළඟට මිත්‍රවරුනි බේසේරම කරත් අපේ ප්‍රධාන ප්‍රශ්නෙට අපි තවම උත්තර හොයාගෙන නැහැ නේ. අනුර කුමාර දිසානායක මැතිතුමත් හොයාගෙන නැහැ. සජිත් ප්‍රේමදාස මැතිතුමත් හොයාගෙන නැහැ.
දීර්ඝ දේශපාලන සාකච්ඡාවල් වල එයයි නිරත වෙනවා. මම අහන්න කැමතියි රටට ඩොලර් ගේන ක්‍රමයේ අපි කොහොමද ස්ථාපිත කරන්නේ? තහවුරු කරන්නේ. අපි විදේශ ඉපැයීම් වැඩි කරගත්තේ නැත්නම් අර වගේම අපි කැමති වුණත් අකමැති වුණත් මහ භාණ්ඩාගාරයේ ලේකම්තුමා කියයි තෝරාගත්ත සමහර ණය අපිට ගෙවා ගන්න නම් පුළුවන්කමක් නැහැ කියලා. ඒකට දේශපාලන අර්ථ දැක්වීමකුත් දෙයි රට බංකොලොත් කරා කියලා. එනිසා මිත්‍රවරුනි මම කැමති සාමාන්‍ය පුරවැසියෙක් විදිහට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට ඔය ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න කැමති හැම අපේක්ෂකයෙක්ගෙම ඉල්ලීමක් කරන්න. මේ කාලේ හරි මිනිස්සු බුද්ධිමත් තරුණ ජනගහනේ ලොකුයි. තමුන්නාන්සලා රට හදන වැඩපිළිවෙල රටට කියන්න. අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්න 10ට අපි උත්තර කොහොමද දෙන්නේ? අපි රජයේ සම්පත් විකුණනවාද? වැට් එක වැඩි කරනවාද? ඩොලර් ආදායම් ඉහළ නැංවීම කරනවාද? දේශීය ආර්ථිකය ගොඩ දානවාද? කොල්ලොන්ට කෙල්ලොන්ට රස්සාවල් හොයාගන්න මාර්ග අපි සලසනවාද? හැම එකාටම රට යන්න කියනවාද? වෘත්තීය පුහුණුව දෙන එක මීට වඩා ක්‍රමවත් විදිහකට අපි දෙන්න කල්පනා කරනවාද? විශ්වවිද්‍යාල වලින් අධ්‍යාපනය ලබන අය එළියට ආපුවාම ඒ අය රස්සාවල් ඉල්ලගෙන තවදුරටත් දේශපාලඥයෝ ළඟට එවන්න ඕනද? ගුරුවරුන්ට මාරුවෙන්ට ක්‍රමයක් හදන්නේ නැද්ද? ගුරුවරු දේශපාලනය දේශපාලඥයෝ පස්සේ ගිහිල්ලා මාරුවීම් හදාගන්න ක්‍රමේ තවදුරට අපි ඉස්සරහට අරගෙන යනවද? තරුණයෝ අමතක කරලා මේ රටේ ඉදිරි අනාගතය ගැන අපි හිතනවද? තව කොල්ලෝ කෙල්ලෝ ලක්ෂයකට දෙකකට මැරෙන්ටිඩ සලසනවද? මෙන්න මෙව්වා පිළිබඳව තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපි අහන්න කැමති. අපිට මේ හැම ප්‍රශ්නයකටම උත්තර තියෙනවා. අපි අපේ අපේක්ෂකයත් එක්ක මේ රටේ දැවෙන ප්‍රශ්න වලට උත්තර අරගෙන එන්නේ. අපි මේ පක්ෂේ පටන් ගන්නකොටත් මේ රටේ තිබුණු මූලික ප්‍රශ්න පහකට උත්තර හොයාගන්න තමයි මේ පක්ෂය ස්ථාපිත කරේ. තමන්නාන්සල හැමෝටම බොහොමත්ම ස්තුතියි. ඉතාම වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. මචුතුමා මේ පොඩි මේ කතා ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් අර කැබිනට් තීරණ දැනුම් දීමට කලින් සාමාන්‍ය අපි කැබිනට් සම්බන්ධ දේවල් පත්‍රිකා දාලා ඒකට අනුමැතිය අරගෙන එහෙම ක්‍රමවේදයක් තියෙනවනේ. ඒ කැබිනට් එකේ කතා වෙච්ච නැති දෙයක් අනුමැතියක් නැති දෙයක් කවුරු හරි මන්ත්‍රීවරයෙක් හරි අමාත්‍යවරයෙක් හරි එළිය ඇවිල්ල කිව්වොතින් ප්‍රකාශයක් කරති මෙන්න මෙහෙම එකක් දාලා දෙන්න මොන වගේ දඩුවමද කළ හැක්කේ සාමාන්‍යයෙන් අපි තේරෙන්නේ. මෙහෙම ඉතින් කැබිනට් එකේ කෙනෙක් ඇවිල්ලා එළිය කියනවනම් ඒකට කියන්නේ අර මොකද්ද සාමූහික වගකීම උල්ලංඝනය කරා කියලානේ. ඉතින් අපි වගේ සාමාන්‍ය මේ පසූම පිළේ ඉන්න මන්ත්‍රීවරුන්ට එහෙම චෝදනාවක් එල්ල කරන්න බෑ. ඉතින් ඒ අමාත්‍ය මණ්ඩලේ ඉඳගන්නේ නැහනේ. එනිසා ඉතින් ඇමතිවරයෙක් එහෙම කරා කියලා කියනවනම් මං හිතන්නේ ඒකට සාමූහික වගකීම උල්ලංඝනය කරා කියලා තමයි කියන්නේ. ගංජා සම්බන්ධයෙන් විශේෂ මොනහරි තීරණයක් ගත්ත කියලා මොනහරි ඔබතුමාට ආරංචියක් තියෙනවද? නැහැ. මම කිසිම උනන්දුවක් නැහැ ගංජා ගැන. එහෙම වාර්තා වෙනවා නිකන් තීරණයක් ගත්ත කියලා එහෙම නිකන් එහෙම. කැබිනට් එකේ එහෙම තීරණයක් ගත්තා ඒක මොකක් කියලා දීලා. අපිට කැබිනට් තීරණ පිළිබඳව කවදාවත් මේ අඩු ගානේ මේ ආණ්ඩු පක්ෂයේ කණ්ඩායමේදීවත් කතා කරන්නේ නැහැ. අපිට කවුරුකේ හරි නමක් අමතක වුණා. ඒකේ සනත් නිසන්ත මහත්මයා විතරද මතක් වෙන්නේ ඔබතුමාට මේ මොහොතේ? අපේ අතුකෝරළ මන්ත්‍රීතුමා නම් මරලා දැම්ම ඒක අපේ ජීවිතේට අමතක වෙන්නේ නැහැ. අරගල කාර්යෝ.
වෙන කවුරු මතක් වෙන්නේ නැද්ද හිරගත කරලා ඉන්නා වගේ එහෙම එකක් එහෙම අදහසක්. කේලි මන්ත්‍රීතුමා ගැන කතා අමිතුමා ගැන එහෙම කතා කරන අදහසක් එහෙම නැද්ද? නෑ ඉතින් හේතුව මම එතුමාගේ පෞද්ගලික නියෝජිතෙක් නෙමෙයිනේ. මම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාධ්‍ය සාකච්ඡාවට ආවේ. මං හිතන්නේ ওই ප්‍රශ්නේ යොමු කරන්න ඕන. එතුමාගේ දේශපාලන කටයුතු කරන්නේ මේ මහනුවර දිස්ත්‍රික්කේ සුප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේ. ඔබතුමා හිතන්නේ දැන් මේ මොහොතේ ලැබිච්ච දඩුවම හොඳයිද සාධාරණයිද? ඔව් කරපු දේවල් වලට හරි දඩුවම ලැබිලා තියෙනවද? එහෙම නැත්නම් දැන් සාප ඉල්ලන සමහරක් මිනිස්සු සමහර යූනියන් ඇවිල්ලා සමහරක් වෙලාවට මොකද්ද හිතන්නේ ඒක සම්බන්ධයෙන්? ඒ කියන්නේ අපි එක 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 ඒ ප්‍රශ්න සම්බන්ධයෙන් එක එක විදියට මිනිස්සු කතා කරනවා. ඔව් ඒක තමයි. දැන් මම හිතන්නේ පක්ෂපාතීව කතා කරන්න ඉන්නවා. මම හිතන්නේ ඒවට උත්තර දෙන්න හොඳම කෙනත් කේලි රමුකැල්ල මැතිතුමා. එතුමා රක්ෂිත බන්ධනාගාරේ ඉන්නේ. එතුමාට දඬුවම් කරලවත් එතුමාට දඬනෙකට ලක් කරලවත් නැහැ. නැහැ අපේ ওই සම්බන්ධයෙන් පෙනින් හිටපු අය ඒකත් එක්තරා විදිහක ජයග්‍රහණයක් කියලා කියනවා. ඒක ඉතින් මේ රටේ සාමාන්‍ය දැන් මම ඔයාලා ආපහු ගමන් කිව්වේ අපේ රටේ ඉතින් දැන් තමුන්නාන්සලානේ නඩු අහන්නේ. තමුන්නාන්සලා තමයි දඬුවම් දෙන්නේ. හරිද? ඒ නිසා මම අර පටන් ගන්නකොට මේ ජනමාධ්‍ය නඩු අහලා දඬුවම් දෙන එක නතර කරලා මේ අපි ඒක ගරු අධිකරණයට බාර දෙමු. ඒක හොඳයි. එතකොට තමුන්නාන්ස දැන් ওই දෙන්නම තරුණ මාධ්‍යවේදීන්නේ. අපි දන්නවා ඔබතුමාලාටත් ප්‍රශ්න තියෙනවා. හරිද? දැන් ඔබතුමාලාගේ ප්‍රශ්න අපිට තියෙන ප්‍රශ්න වලට වඩා වෙනස් නෑ. ඔබතුමාලාට මහන්සි වෙලා වැඩ කරොත් තමයි කීයක් හරි පා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් අපි ඒ වගේ ප්‍රශ්න ගැන තමයි අද මේකෙදි කතා කරේ. හෙට අපි අහන්න කැමති වුණෙත් ඔබතුමාලාගේ ආදායම කොහොමද වැඩි වෙන්නේ? ඔබතුමාලාගේ දරුවන්ගේ අධ්‍යාපනය කොහොමද සරු කරගන්නේ? ඒ දරුවෝ ඉගෙනගෙන ඉවර වුණාම ඒ අයට රස්සාවල් අපි කොහොමද හොයලා දෙන්නේ? අපි කොහොමද ගෘහ ආර්ථිකය ශක්තිමත් කරන්නේ? ඕවා තමයි අද තියෙන වැදගත් කාරණා. කේලි රඹුකැල්ල මැතිතුමා අත්අඩංගුවට ගැනීම හරි එතුමා සම්බන්ධයෙන් කටයුතු කරන නීතිමය කාරණා පිළිබඳව මං හිතන්නේ මම පෞද්ගලිකවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පොදුවෙත් මේ වෙලාවේ කතා කරන්න සූදානම් නැහැ. ඒක මං හිතන්නේ ඒක එතිකල් නැහැ. නැහැ ඔබතුමා කිව්ව කාරණාවද අපිත් හරි අමාරු මේ දවස් දෙන්නේ අපිට ගෙදරට කැරට් ටලයක් වගේ ගෙනිය ගන්න විදියක් නැහැ. මේක තමයි ඔබතුමාලා දිගටම කැරට් කාපු අයනේ. ඔව්. අපි නම් ඉඳලා හිටලා තමයි කැරට් කෑවේ. එහෙමනේ. බොහොම ස්තුතියි. ගොඩක් කැරට් දුන්නා ඒකයි උනේ. ඔබතුමා මාධ්‍ය ගැන සඳහන් කරා. ඔව්. මාධ්‍යයේ ඔබතුමාගේ විග්‍රහයට අනුව මාධ්‍යයේ වගකීම මොකක් විය යුතුද? මේ රටේ මහා ජනතාවට නඩු ඇසීමකින් තොරව සත්‍ය වාර්තා කිරීම. දැන් අපි ගමුකෝ උදේ අපි පත්තර බලපු යුගයේ මිනිස්සුනේ. ඔබතුමාලගේ භාෂාවෙන් කියනවා අපි චමින්දලා. ඔබතුමාලා පත්තර අහන අයනේ. බලන කෙනාට ප්‍රවෘත්තිය කියවලා ඒ ප්‍රවෘත්තිය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. බණ්ඩාරනායක මහත්මයාට වෙඩිතියයි. රොස්මිත් ප්‍රදේශයේ. ඔක හත්තර විදියකට වාර්තා වෙනවා. අන්තිමට වාර්තා කරලා තියෙන්නේ බණ්ඩාරනායක මහත්තයාට වෙඩිතිබ්බ කියන එක. දැන් එහෙම නෙමෙයිනේ. උදේ අරගෙන මොකද කරන්නේ? ප්‍රවෘත්තියට එහා ගිය සමහර වෙලාවට නඩු ඇසීමක් කරනවානේ. මම කියන්නේ ඒක නතර කරමු. මිනිසුන්ට ආනුක්‍රම ව්‍යවස්ථාවේ ස්ථාපිත කරපු අයිතියක් තියෙනවා. ඒ තමයි උසාවියකින් දඬුවම් කරන තෙක් ඔහු සැකකරුවෙක් පමණයි. ජනමාධ්‍ය මේ ආචාර ධර්මය ආරක්ෂා කරනවා නම් ඒ හොඳටම ඇති. අද මම වින්දිතෙක් වෙන්න පුළුවන්, හෙට ඔබතුමා වින්දිතෙක් වෙන්න පුළුවන් ඔය කියන සංස්කෘතිය තුලම. ඒ නිසා පාර්ලිමේන්තුවට දක්ෂ, උගත්, බුද්ධිමත් මිනිස්සු ගැන හැඟීමක් තියෙන අය එන එක වලකින්නේ එයාට පුළුවන්කමක් නැහැ ජනමාධ්‍ය අහන නඩුවලට උත්තර දෙන්න.
ඒක තමයි මගේ ජනමාධ්‍ය පිළිබඳ අදහස. ඔබතුමාල ඒනිසාද ඔය පනත් කෙටුම්පත් කිහිපයක් ගෙනල්ලා ඒ මාධ්‍ය වාරණය කරන්න උත්සාහ කළේ? ඔබතුමා මේ සමාජ මාධ්‍ය පිළිබඳව සහය ගෙනාපු බිල්පත පිළිබඳ නිවැරදි කියවීමක් කළා නැහැ. ඔබතුමා එක කියවල බලන්න එහෙම එකක්ද ඔකේ තියෙන්නේ කියලා. අර රට බංකොලොත් කරා කියන එක වගේ එකක් නේ. ඒකේ පොලිටිකල් ඉන්ටර්ප්‍රිටේෂන් එක ගන්න එපා. ඒක කියවල බලන්න. දැන් ඔබතුමා දරුව දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක්. ඔබතුමාගේ දරුවන්ට යම්කිසි අසාධාරණයක්, ඔබතුමාගේ බිරිඳට යම්කිසි අසාධාරණයක් අනවශ්‍ය ලෙස සිද්ධ වෙනවා නම් වගවීමකින් තොරව ඒ පිළිබඳව ඔබතුමා කැමතිද? නැහැ නේද? එතකොට ඒ අයිතිය අපි ආරක්ෂා කරගන්න එක නරකද? දැන් සනත් නිසාන්ත රාජ්‍ය ඇමතිතුමා සම්බන්ධයෙන් ඒ මාධ්‍ය හැසිරිච්ච ආකාරය හොඳද? අපි බල්ලෙක් මරණත් අනේ අපොයි කියනවා, කාපුටෙක් මරණත් අනේ අපොයි කියන ජාතියක්. බොහොම ස්තුතියි.